ඒ වගේම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල වටිනාකම ගත්තොතින් අපිට වාර්තා වෙන හැටියට ශ්‍රී ලංකා රුපියල් බිලියනකට ආසන්න මුදලක් ඒ වගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී මිලියන 500ට වැඩි ප්‍රසම්පාදනයක් සිදු වෙනවා නම් අප දන්නා හැටියට කැබිනට් අනුමැතිය ඒකට ලැබිය යුතුයි කැබිනට් අනුමැතිය ලබා දුන්නද මේ විශේෂිත සැපයුම් කරුට ටෙන්ඩරය ලබා දීමට ඒ ටෙන්ඩර් මණ්ඩලය කොයි විදිහටද ක්‍රියාත්මක කරේ කියන එක මේක අපි ජනතාවට හෙළිකළ යුතුයි තීරණ වාසාවෙන් කිව්වොත් බොන බෙහෙතක් නෙමෙයි කෙලින්ම ශිරාවලට ඇතුළු කරන ඖෂධයක් මේක නිර්මාණය කරන්නේ බොහෝ අයගේ ලේ එකතු කරලා යම් කිසි ක්‍රමයක් තියෙනවා ලේ එකතු කරලා ඒ වයින් අපි ප්‍රතිදේහ එකතු කරලා තමයි මේ ඖෂධය නිර්මාණය කරන්නේ ස්නායු විශේෂඥවරු කිහිප දෙනෙක් කරපු කම්ප්ලේන්ට්ස් හින්දා තමයි මේක ප්‍රශ්නේ මතුවලා ආවේ අවස්ථා දෙකකදීම මේ රෝගියට පමණක් ඖෂධය ලබා දීමේදී රෝගියාගේ තිබිච්ච රෝග තත්ත්වය දරුණු අතර හැරීමක් දැකලා තියෙනවා ඒ රෝගීන් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ගන්න සිදු වෙච්ච අවස්ථා කීපයක්ම ඇති වුණා මේ අපි කතා කරන IV ඉමුනොග්ලොබියුලින් ගේන ටෙන්ඩර් එකට තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළා නැහැ එතකොට එතනින්ම තමයි මම හිතන්නේ මේ වංචාව පටන් ගන්න තියෙන්නේ මේ මහා දවල් කරපු හොරකමක් මේක චෙක් නොවී මිනිස්සුන්ට මේක අර ආසාත්මිකතාවයක් එන තැනටම කොහොමද මේ තත්ත්වය සිද්ධ වුණේ කියන එක ඒ වැට කඩලු 10ක් 15ක් වයින් ඕනේ මේ ඖෂධය රෝගියෙකුට දෙන තත්ත්වය එනකොට ඒ තත්ත්වය නැකම් මේක කොහොමද වුණේ කියලා තාමත් සැකසයි ඔවුන්ගේ මම හිතන්නේ වෙබ්සයිට් එක බලපුවාම ඔවුන් මේ වෙනකොට කිසිම ඖෂධයක් ගෙන්නන්නේ නැහැ ගෙනියන්නේ නැහැ අපි කියනවා නියුට්‍රසියුටිකල්ස් කියලා කියන්නේ අර පෝෂණ ඖෂධ ඒවට විශේෂ රෙජිස්ට්‍රේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට ඒ වගේ අපි කියනවා අර සුදු ලුණු පෙති ඒ වගේ දේවල් තමයි මේ වෙනකොට මම දන්න හැටියට ගෙන්නන්නේ පහුගිය අවුරුද්ද අවුරුදු එකමාර තුනක් බීරාලියන්ට විනා ගහනවා වගේ තමයි ඒකේ තිබ්බ කූටක් ප්‍රාප්තිය තමයි පේන්නේ සමහර විට මේ නිදා සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමේ බරපතල වමනාවක් දේශීයව සහ විදේශීයව තියෙනට පුළුවන් දැන් මේ ඖෂධය මේ රටට ගෙනල්ලා තියෙන්නේ ව්‍යාජ ලිපිලේඛන මගින් කියලා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඖෂධ නියාමන අධිකාරියත් දැන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා මේ තරම් මුදලක් යන ඖෂධයක් මේ රටට ගෙනල්ලා රෝගීන්ට මේ වගේ දරුණු සංකූලතා ඇති වෙන්න අවස්ථාව ඇති කරලා මේ ගෙනාපු සමාගමත් මේ රටේ ඉන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නයි කිව්වට අපි දැනුවත් වෙලා නැහැ පුද්ගලෙක්ව අතරංගොට ගැනීමක් හෝ ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කිරීමක් අපදීමක් හෝ අඩුගානේ ප්‍රකාශයක්වත් සටහන් කරගත්තද කියලා අපි දැනුවත් වෙලා නැහැ ආයිසොලෙක් බයෝටෙක් ෆාමා ඒජන්ට් ලිමිටඩ් කියන ආයතනය සරණමාවත බේස්ලයින් රෝඩ් සීදුව කියන ලිපිනේ තමයි මේ ආයතනය පිහිටවල තියෙන්නේ මෙහි මව් සමාගම නැත්නම් මැනුෆැක්චරර් විදිහට ප්‍රධාන නිෂ්පාදකයා විදිහට අඳුනලා තියෙන ලයිවෙල් බයෝෆාම්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඉන්දියා කියන එක නමුත් දැන් මේ සමාගමේ එහෙම ඖෂධයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ ඒ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් විමසීමක් කරාම ඔවුන් ප්‍රකාශ කළා තියෙන්නේ මෙහෙම ඖෂධයක් ඔවුන් නිෂ්පාදනය කරන්නේ නැහැ දේශීය සැපයුම් කරුවා එතකොට මේ ඖෂධය රැගෙන ආවේ කොහෙන්ද ඇත්තටම මේ ඖෂධය මොකක්ද රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න